अनुराधपुर डिस्ट्रिक्ट के प्रादेश सभा पलात सभा मंत्री पी विद्या नायक मेतुमा हिटपू पार्लिमेंट मंत्रितुमा मेतुमा इवगेम वर्तमान पलात सभा मंत्रितुमा इवगेम बटगिरी आसने हिटपू संविधायकतुमा वर्तमान अनुराधपुर डिस्ट्रिक्ट संविधायकतुमा यतुमा मैत्रीपाल मेतुमा की जायग्रहण वेनुवेन अद श्रीलंका निधास पक्षे स्वाधीन खंडाय विधियट मैत्री पिलट एकत्व मैत्रीपाल मेतुमा जायग्रहण किरीम संधा अपित्ते कत्तल बंदगत्ता इवगेम प्रादेश सभा नमयक अनुराध डिस्ट्रिक्ट के प्रादेश सभा दह नमयक तीन मेवेनकुट प्रादेश सभा नमयक उपसभापतिमाल मंत्रितुमाला अपित्ते कत्तल बंदन तीन अद दिने दी मंत्रीवरु दहायक उपसभापतिरु देन्नेक समग ए सियलु दिनाम मैत्रीपाल मेत्तुमागे जायग्रहण वेनुवेन अभी श्रीलंका निधास पक्षे स्वाधीन खंडाय विधियट मैत्रीपाल मेत्तुमात्ते अपित्ते कत्तल बंदगन मे कटुत्र नायकत्वे लबा देनवा मे मंत्रीतुमाला उपसभापतिमाला तनियेन आपु कट्टियेन मे विशाल जनपदनमक तियेन प्रदेशे विशाल वेड कोटसक करला तियेन ए वगेम जनतावत् एक जीवत् वेन पिरिसक तमा अद मे अविल्ला इन्ने एनिसा मन हितने मेक अनुराधपुर डिस्ट्रिक्ट के जयग्रहण विजयग्रहणयक वेनवा कियन एक किसीम सकेयक नै ए निसा तमा पहुगे दवस वलत मम इतामत् बाय नतु मतक करे अनुराधपुर डिस्ट्रिक्ट के अभी वेडि चंद लक्षकिन अभी जयग्रहण करनवा कियन कारणव अभी मतक करे अभी कारणव कियन्ने निकन् नेमेयि मोकद अद मे रटे समस्त जनताव तीन्दु करला तियेनवा मे आंडुव करगन यन वेडपिलिवल यन क्रमवेद मे सियल्ल रटट अवासिदायक कियन कारणव समस्त जनताव पिलियरन तियेनवा ते जनता पिलियरन इन्नकोट अनुराधपुर डिस्ट्रिक्ट के विदि अपि ए संधा नायकत्वे लबा दुन्ना एट हेतु तमयि मे रटे मे वेनस अपि अतिकल युतुमयि एहेम नत्तं एहेम अपट अर युद्धेन वेच्च हानियट वडा वेडि हानियक् मे रटे अपट वेनवा ए कवदावत् एक निवारदि करगन्न बेरि वेनवा विशेषयेन्म पवतिन देशपालन तत्त्वय तुल अपि रटे अनागतये वेनुवेन ए वगेम जातीय यहपत संधा मे සියලුම පිරිස මේ ගත් ඉතාමත් වැදගත් තීරණය අපි ඉතාමත් අගය කරනවා අද ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා ඇද වැටිලා කඩා වැටිලා ඉවරයි ඊයේ නිකුත් කරපු මැතිවරණ ප්‍රකාශනය හරිම හාස්‍යජනකයි හරිම උපහාසාත්මකයි තුන්වෙනි වරටත් මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා විදායක ජනාධිපති ධුරේ අහෝසි කරන අය මේ සැරේ දිනලා අවුරුද්දක් ගිහිල්ලා ඒ ගැන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවායි කියලා හිතා මේ තුන්වෙනි සැරේට කියන්නේ 2005 කිව්වා මහින්ද චින්තනේ 2010 මහින්ද චින්තනේ කිව්වා දැන් ඊයේ නිකුත් කරපු මැතිවරණ ප්‍රකාශනයේ කියනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණානුක්‍රම ව්‍යවස්ථාව අදලා බලයට පත් වෙලා අවුරුද්දකට පස්සේ මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා මේ රටේ ජනතාවගේ බුද්ධියට ජනතාවගේ දැනුමට විශාල අපහාසයක් කරලා තිබෙනවා මේ රටේ ඉන්න ඉතාමත්ම ප්‍රබුද්ධ ජනතාවක් දේශපාලන වශයෙන් ඉතාම බුද්ධිමත් පාසල් දරුවගේ ඉඳලා අද මේ තුන්වෙනි වරටත් මැතිවරණ ප්‍රකාශනයක් දීලා ඉතාම විදායක මේ අහෝසි කරනවා අවුරුද්දකට පස්සේ නම් මේ අලුත් විවස්ථාවක් හදලා මේ කටයුතු කරන්නේ කියන එක මම ඒකයි කියන්නේ හාස්‍ය ජනකයි කියලා. එයින් පෙනී යනවා මොනතරම් මැතිවරණ ව්‍යාපාරය ඒගොල්ලන්ගේ අවුල්සහගතද විලක්යක් නොමැතිව බරපතල විදිහට සෝදාපාලුවකට ලක් වෙලාද කියන කාරණා. ඉදිරි දින 10 තුල කිසිසේත්ම අපිට ඉස්සරහින් යන්න ඒගොල්ලන් පුළුවන් වෙන්නේ නැහැ. දැන් අපි ඉස්සරහින් ඉන්නේ. අපි ඉස්සරහින් ඉන්නේ බොහොම පැහැදිලි සමීක්ෂණ වාර්තා සියල්ලම ඉදිරි දින 10 අපි තවත් රේස් කරනවා අපි තවත් ඉස්සරහට යනවා වේගෙන් ඒ තුල ඒගොල්ලෝ තව තවත් ඇද වැටෙනවා ඒ වගේම ආණ්ඩුවෙන් පැත්තෙන් එන අය තවත් හිතනින්වත් එනවා මම මේ ගැන විතර විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රධාන වශයෙන්ම ඊයේ නිකුත් කරපු මැතිවරණ ප්‍රකාශනයේ प्रकाशन देखा के विलावे इतने तिमुना
සමහරයිට මාරුණා මේ කොයි එකද කියලා හිතා. ඒ මොකද මම තාණ්ඩුව ඇතුලේ ඉන්නකොට මැතිවරණ ප්‍රකාශනයක් හැදුවා මේ සැරේ එළියට දාන එක කියලා ඒගොල්ල තුන්කල් දැක්ම කියලා ඒක. දැන් තුන්කල් දැක්මට වෙච්ච දෙයක් නෑ. තුන්කල් දැක්ම හදපු මිනිහත් ඉස්සරහට එන්නේ නෑ කොහාටවත්. එළි පහළට එන්නේ නෑ දේශපාලන වේදිකාවට. අභ්‍යන්තර අරමුණු වල අභ්‍යන්තර ප්‍රහාර නිසා අවශ්‍යද කියලා. ඉතින් දැන් මේ තිබෙන තත්ත්වය තුළ රටේ ජනතාව අපිටත් වඩා මේ ඉදිරියෙන් ඉන්නවා මේ මැතිවරණ. මේ මැතිවරණ සටන මෙහෙවන අපිටත් වඩා ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ පාලනය ඉවත් කළ යුතුයි කියන මතය ජනතාව අපිටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ඉදිරි දින 10 බොහොම වේගවත්ව අපි තවත් ඉස්සරහට යනවා. ඒගොල්ල පසුබානවා බොහොම අවුල් වෙලා අපි පේනවා බොහොම මුහුණු මැලවිලා අල්ලේ ගහ මන්දර ඉන්න රාජ්‍ය නිලධාරීන් එළියට වහිනවා පහළට එනවා අපිට ටෙලිෆෝන් කරනවා මැතිඅමතුරු රාශියක් කීපෙරේ තමයි කතා කරගෙන මම සමහර අය ගැන පුදුම හිතුණා ඇතුලේ ඉන්න විශාල පිරිසක් වැඩ කරන්නේ නැහැ ඡන්දේදී එළියට ආපු පිරිසට වඩා වැඩි ඇතුලේ ඉඳන් වැඩ කරන්නේ නැතුව ඉන්නවා ඒ නිසා මේ ජයග්‍රහණය ජනතා ජයග්‍රහණය අංශය ලැබුණු ජයග්‍රහණය කිරීම ලබන අටවෙනිදා ඉතාම ස්ථිරයි මේ රටේ පැහැදිලි දේශපාලන ආර්ථික සමාජ පරිවර්තනයක් අපේ ප්‍රකාශනයේ දීලා තිබෙන ආකාරයටම අපි ඉටු කරනවා මම අවසාන වශයෙන් නැතුව තවම මගේ මිත්‍ර මගේ දරුවෙක් වගේ දුනු නිසානායක මහතුමා බර්ටි අපි අපේ සහෝදරය අපි ආශ්‍රය ඉදිරියේ දුනු නිසානායක මහතුමා මේ දුනු නිසානායක තරුණ දේශපාලඥයාද මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභාවේ ප්‍රාදේශ සභාවල ඉතා වගකීතු මමත් එදා ඉඳන් දන්න අඳුරන බොහොම පැරණි මූණු බොහොම අධ්‍යක්ෂකීම් තිබෙන බොහොම පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකීම් රාශියක් අනුරාධපුර රජරණ පළාතේ අද මේ සටනට අප සමග එක්වීම ගැන ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් ඒ වගේම මේ සියලු දෙනාගේම වගකීම අපහා එක්වීම පිළිබඳව වගකීම අපි පෞද්ගලිකවම බාර ගන්නවා කියන ප්‍රකාශය කරනවා.